දේශපාලන වේදිකාවේ එකිනෙකා කෙරෙහි මඩ ගහගත්තා කියලා මේ අපේක්ෂකයෝ එකිනෙකාගේ පැරදි ඇද හෙව්වා කියලා නේද ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. විසඳා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඕන. මම විශ්වාස කරනවා අපි මම හදන ආණ්ඩුවක් තුළ අපි ක්‍රියාත්මක කරන්නේ අපේ රටට ගැළපෙන වගේම ප්‍රායෝගිකව මේ මහ පොළවේ යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන් ප්‍රතිපත්ති මිසක් බොරු දේශපාලන පොරොන්දු අපි මැතිවරණ වේදිකාව ඉදිරිපත් කරන්නේ නැහැ කියන එකත් අපි ඔබට කියනවා. අපිට පුළුවන් දේ අපි පුළුවන් කියනවා, බැහැයි කියන දේ අපි බැහැයි කියනවා. ඒක තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දේශපාලන දැක්ම. අපි විශ්වාස කරනවා, අපි බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ඉන්න දරුවව උසස් පෙළ ලියන්න අවශ්‍ය නම් උසස් පෙළ ලියන්න ඕනේ. උපාධියක් දක්වා යන්න ඕනේ. අනිත් පැත්තෙන් දරුවට නිදහස දෙන්න ඕනේ අපි. කාර්මික පුහුණුවෙන්, වෘත්තීය පුහුණුවෙන්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිපුණතාවයෙන් රැකියාව වලට යන්න. ඒ නිපුණතාවය වර්ධනය කරනවා වගේම ඒ දරුවා දේශීය සහ විදේශීය රැකියාව වෙනද පුළ රැකී ආරක්ෂා වන අවස්ථාව වලට සූදානම් කරන්න ඕනේ. එවිට තමයි අපිට ඊළඟ අවුරුදු 5ක් 10ක් ඇතුළත රැස්සා ලක්ෂ 10ක් 20ක් දේශීය සහ විදේශීය රැකියාව වෙනද පුළ තුන නිර්මාණය කරගන්න පුළුවන්. ඉහළ පඩියකට හොඳ ආදායමක් ලැබෙන දරුවෙක් අපිට හදන්න පුළුවන්. ශ්‍රමිකයෙක් අපිට හදන්න පුළුවන්. විදේශ රටක රස්සාවට ගියොත් ඒ ලැබෙන ආදායම ලංකාවට කිසි බාධාවක් නැතුව ගේන්න පුළුවන් වෙන්න ඕනේ. කලුකඩ ක්‍රමයේ වෙනුවට බැංකු පද්ධතිය ඇතුළෙන් නිදහසේ මුදල් හුවමාරු කරන්න පුළුවන් අවකාශය අපි හදලා දෙනවා. මොකද අපි දන්නවා මේ රටේ තරුණයගේ අවශ්‍යතාවය. අම්මා තාත්තා බලාපොරොත්තු වෙන්නේ තරුණයාගේ හෙට දවස. අම්මා තාත්තා බලාපොරොත්තු වෙන ඔබේ දරුවා සතුටෙන් ජීවත් වෙනවා දකින්න. හොඳ ආදායමක් උපයනවා දකින්න. රාජ්‍ය සේවයේ ගෞරවය ආරක්ෂා කරන්න. සමහර වෘත්ති සමිති ව්‍යාපාරයට හංවඩු ගහනවා. රජයේ සේවකයව හංවඩු ගහනවා. තැපැල් ඡන්ද ලං වෙනකොට පඩි වැඩි කරනවා. හොඳ කියනවා. රාජ්‍ය සේවය තරම් ඉහළ උතුම් සේවයක් නැහැයි කියනවා. අපි දැක්ක පහුගිය කාලේ රාජ්‍ය සේවකයාට මේ සමහර දේශපාලඥයෝ සලකපු විදිය. අපි පැහැදිලිවම විශ්වාස කරනවා මේ රටේ රාජ්‍ය සේවය ශක්තිමත් වෙන්න ඕනේ කියලා. මේ රටේ රාජ්‍ය සේවය පුළුල් කරේ මහින්ද රාජපක්ෂ. ඒ පුළුල් කරේ දේශපාලන මැදිහත් වීමෙන් නෙමෙයි. රාජ්‍ය සේවය පුළුල් කරේ වරායවල් හදලා, ගුවන්තුර පොළ හදලා, අලුතෙන් ඉස්පිරිතාල හදලා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හදලා, දිසාපති කාර්යාල හදලා, ව්‍යවසායකයෝ හදන්න, උපායධාරීන් සංවාද නිලධාරී විදිහට බඳවගෙන, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කාලේ ලක්ෂයක් බඳව ගන්න ක්‍රියාත්මක වුණා සාමාන්‍ය පෙළ අසමත් ඉතිහාසයේ පළවෙනි වතාවට. ඒ අපිට දැක්මක් තිබෙන නිසා, වැඩපිළිවෙළක් තිබෙන නිසා සහ ඒ බඳව ගැනීම තුල මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය දෙවන්ත වැඩපිළිවෙළක් අපි ගාව තිබ්බා. ඒ සමහර දේශපාලන පක්ෂවලට සහ අපේ හාමුදුරුවනේ දේශපාලඥයන්ට මේක තේරුණේ නැහැ. ඒ හින්දා 2015 පස්සේ ගත්තු ආණ්ඩුව මේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් කඩාකප්පල් කරා. මම ඔබෙන් ඉල්ලන්නේ මේ සියලු ප්‍රතිපත්ති ඔබ කියවන්න. ඒ ප්‍රතිපත්ති වල ප්‍රායෝගික ප්‍රතිපත්ති මොකද්ද කියලා බලන්න. අපිට ගැළපෙන්නේ මොකද්ද කියලා බලන්න. අපිට ගැළපෙන අනපනත් අපිට නොගැලපෙන අනපනත් ගේන්නේ කවුද, ගේන්නේ නැත්තේ කවුද කියලා බලන්න. මෙලට ඒකියත්වය, අඛණ්ඩත බහුමුඛ අඛණ්ඩතාවයේ ඒකියත්වය ආරක්ෂා කරන්නේ මොන දේශපාලන බලවේගයකද කියලා බලන්න. ඒ වගේම ප්‍රායෝගිකව බොරු දේශපාලන පොරොන්දු නැතුව ඔබේ දරුවගේ හෙට දවසේ ගොඩනගන්න පුළුවන් වැඩපිළිවෙල සහ ප්‍රතිපත්ති තියෙන කායිකාවද කියලා බලන්න. මට විශ්වාසයක් තියෙනවා අපි හදන ආණ්ඩුවක් තුළ මේ මාතෘ භූමියට නොගැලපෙන කිසිම පනතක් අපි සම්මත කරන්නේත් නැහැ, නීතියක් අපි ගේන්නෙත් නැහැ, මේ මාතෘ භූමිය දෙකට කඩන්න අපි ඉඩ තියන්නෙත් නැහැ වගේම අපේ ඔබේ ඔබ වෙනුවෙන් දිනු රටක් හදන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා කියන එකත් මතක් කරමින් ඔබ සියලු දෙනාට ජය වේවා කියමින්, ඔබ සියලු දෙනාට ජය වේවා කියමින්, ශ්‍රී ලංකා දීපයට ජය වේවා කියමින්, පොහොට්ටුවට ජය වේවා කියමින් ඔබට සුබ අනාගතයක් පතමින් මානියනවා.